නැවතත් ඔබ සජීවීව පියුම්මිල සමගින් අපි සූදානමින් ඉන්නේ අද උදෑසන වැඩසටහන් පෙළ ගැස්මේදී මතක් කරා වගේම ඔබේ නිරෝගී භාවය පිළිබඳව ඉතාම හොඳ දැනුමක් නිවැරදි දැනුමක් ඔබට ලබා දෙන්න. නිරෝගීකම ගැන කතා කරනකොට සහන් අපි දන්නවා දැන් සමාජයේ දැන් රෝගියෙක් වෙන්න ඕනේ නැහැ කෙනෙක් යම්කිසි ප්‍රතිකාරයක් ලබා ගන්න විශේෂයෙන්ම තමන්ගේ ජීවන පැවැත්ම ඉතාම හොඳින් පවත්වාගෙන යාමේදී ඉතාම හොඳ වෛද්‍ය ක්‍රමයන් ලෝකයේ තුල බිහි වෙලා තියෙනවා කිසිදු බාහිර අතුරු ආබාධයක් නැති. ඉතින් මෙවැනි ආකාරයකින් ඔබේ දැඩි තරබාරුකම දැන් රෝගයක් නොවුණාත් ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හිස කෙස් යෑම මේ වගේ කරුණු කාරණාවලදී ඉතාම හොඳ වෛද්‍ය ක්‍රමයන් පිළිබඳව ලෝකයේ තුළම දැඩි කතාබහකට ලක් වෙනවා සහ ඒ පිළිබඳව ඔබටත් දැනුමක් ලබා දෙන ඔබත් ඒ පිළිබඳව දැනුමින් යුතුව මේ වෛද්‍ය ක්‍රමය ඇසුරට ගන්න සහ භාවිතාවට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අද අපි කතාබහ කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ඉතාම හොඳ සුත්‍රකම්ලා වෛද්‍යවරයෙකු අද අපි ඉතාම ගෞරවයෙන් සම්බන්ධ කරගන්නවා දේශමාන්‍ය වෛද්‍ය බුද්ධික විතහාචි අපේ වෛද්‍යතුමා රාජ්‍යයේ ලියාපදිංචි හෝමියෝපති වෛද්‍යවරයෙක් මෙතුමා. ඉතින් ඒ නිසාම මෙතුමා සමගින් ඉතාම හොඳ සාර්ථක කතාබහක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කළුබෝවිල රෝහලේ චීන කටු චිකිත්සාංශයේ හිටපු කටු චිකිත්සක වෛද්‍යවරයෙක් ලෙස මෙතුමාව හඳුනා ගන්නවා වගේම අද සිට මෙතුමා සමගින් මේ කතාබහ ඔබට සිල්ල කරමින් ඔබේ නිරෝගී භාවය රැකගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. එහෙමනම් අපි එතුමාව ඔබ වෙනින් ඉතාම ගෞරවයෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. අයිබෝවන් සුබදැස්සනක් වෛද්‍යතුමනි. හොඳයි. දැන් මේ කතාබහට යොමු වීමේදී ඔබතුමා රජයේ ලියාපදිංචි හෝමියෝපති වෛද්‍යවරේ කෙනෙකුට දැන් දැනගන්න පුළුවන් අපි දන්නවා සමාජය තුළදී හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඉතාම හොඳ දැනුමක් තියෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස රටේ ජනතාවත් එක්ක ජනගහනයත් එක්ක ගත්තොත් යම් කිසි විදිහකින් අඩු ප්‍රමාණයක් කියලා තමයි අපිට සමාජයේදී දැනෙන්නේ. ඒ නිසා අපි අපේ කතාබහ ආරම්භ කරමු. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යනු කුමක්ද? මේක ආරම්භය කොහොමද? මේක මිනිසුන්ගේ නිරෝගී භාවය වෙනුවෙන් බලපවත්න්නේ කොහොමද කියන කාරණයට පිළිතුරක් ලබා දෙන්න. ඕචිසාරා, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ මේක ජර්මනි ජාතික ඇලෝපති වෛද්‍යරයෙක් කරන ක්‍රිස්ටියන් ෆ්‍රෙඩ්‍රික් සැමුවෙල් හානමන් තුමා තමයි මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හොයාගත්තේ. හරියටම දැනට වසර 220කට කලින් තමයි හොයාගත්තේ 1896දී. මෙතුමා මේ හොයාගන්න නවතම වෛද්‍ය ක්‍රමය හොයාගන්න මූලික වුණේ එතුමා බටහිර වෛද්‍යවරේ. බටහිර වෛද්‍ය ක්‍රමේ එවකට තිබිච්ච ඉහළම උපාධිය තමයි MD උපාධිධාරී වෛද්‍යවරේ. එතුමා බටහිර වෛද්‍යකමේ රෝගීන්ට ප්‍රතිකාර කරගෙන යනකොට එතුමාට කලකිරීමකටපත් වුණා. මොකද සමහර රෝගවලට ප්‍රතිකාර නැහැ, ලෙඩ සනීපෙන්නේ නැහැ, පාලනය පමණයි. විශේෂයෙන් ආතරයිටිස් රෝගේ, දියවැඩියා රෝගේ, ඇදුම වගේ නොයෙකුත් රෝගාබාධ පාලනය පමණයි බටහිර වෛද්‍යකමේ තියුණේ. අනිත් දේ තමයි බටහිර වෛද්‍යකමේ තියෙන අධික අතුරු ආබාධ. ඉතින් ඕක පිළිබඳව එතුමා කලකිරලා වෛද්‍යකමෙන් ඈත් වෙලාම පරීක්ෂණ කරන්න ගත්තා. මේ විශ්වයේ කොතැනක හරි වෙනත් වෛද්‍යකමයක් ඇති කියලා පරීක්ෂණ කරන්න ගත්තා. එහෙම පරීක්ෂණ කරගෙන යනකොට එතුමා පොත් මේ පිළිබඳව කියවුවා. හිපොක්‍රටිස්තුමාගේ පොතක් හම්බ වුණා. හිපොක්‍රටිස්තුමා කියලා තිබුණා, ග්‍රීක දාර්ශනිකයෙක් වෙන හිපොක්‍රටිස්තුමා කියලා තිබුණා. සහන් රෝගයකට සමාන ඖෂධ දීම මගින් රෝගයා සුව වෙනවා කියලා. එතකොට ඇලෝපති වෛද්‍යකමේ ඇන්ටිපති කියන්නේ රෝගයකට විරුද්ධ ඖෂධ දීම. ඒකෙන් රෝග පාලනය පමණයි වෙන්නේ කියන්නේ හිපොක්‍රටිස්තුමාගේ න්‍යාය මෙතුමා පදනම් කරගෙන මෙතුමා පරීක්ෂණ කරගෙන වරක එතුමා සින්කෝනා කියන ශාකයේ පොඩි ප්‍රමාණයක් කාලා බැලුවාම උණ ගත්තා. ඊට පස්සේ ඒ උණ තියෙන රෝගියෙකුට සින්කෝනා ශාකෙන් ඉතාමම කුඩා සංඛ්‍යා ප්‍රමාණයක් දුන්නාම ගැහෙන උණ මැලේරියාව හා සමාන ගැහෙන උණ වුණා. එතුමා ඊට පස්සේ නොයෙකුත් ශාක සහිත ඖෂධ පරීක්ෂා කරන්න පටන් ගත්තා. ඒ වගේ කුඩා මාත්‍රා දීලා ඒ වගේ සුව වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ওই මූලාශ්‍රය එකතු කරගෙන තමයි සමාන දෙයින් සමාන දේ සුව වේ. සිමිලියා සිමිලිබස් කියුරෙන්ච කියන වෛද්‍යකමේ හෝමියෝපති කියන වෛද්‍යකමේ මෙතුමා හොයාගන්නේ. ඊට පස්සේ මේ හෝමියෝපති වෛද්‍යකමේ මුලින් ලෝකෙ පිළිගන්න කැමති වුණේ නැහැ. මෙතුමාට ජර්මනියෙන් ප්‍රංශයට යන්න වුණා. ඊට පස්සේ හෝමියෝපති ගැන නව යුගයක් බවට පරිවර්තන වුණා. කට්ටිය පරීක්ෂණ කරන්න ගත්තා. බලනකොට හෝමියෝපති වෛද්‍යකමෙන් නොයෙකුත් රෝගාබාධ සුව වෙන පටන් ගත්තා. මෙතුමා කියපු දේ අභාවයෙන් පස්සේ කට්ටිය හොඳයි කියන එක තීරණයට ගත්තා. දැනටත් හැමෝම දන්නෝ ඉංගලන්තේ රජපෞල චාල්ස් කුමාරයා සහ රජපෞල යන හැම තැනකම හෝමියෝපති වෛද්‍යවරයෙක් එක්කගෙන යන්නේ. ඒ වගේම ඕස්ට්‍රියාවේ රජපෞලත් හෝමියෝපති වෛද්‍යකමේ පාවිච්චි කරන්නේ.
ලෝකේ ගත්තාම රටවල් 85කට වැඩි සංඛ්‍යාව හෝමියෝපති වෛද්‍යකමය පිළි අරගෙන තියෙන වෛද්‍යකමයක් විදිහට. ලංකාවේ ගත්තාම මේ ලංකාවේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් නැහැ. ගිහිල්ලා අපි ඉගෙන ගන්න ඕනේ ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයක. ඒකෙන් ද ලංකාවේ හෝමියෝපති වෛද්‍යවරු 300කට අඩු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. රෙජිස්ටර් ලංකාවේ වෛද්‍ය සභාවේ පිළිගත් වෛද්‍යවරු. ඉතින් මේ ඒකෙන් ද හෝමියෝපති දියුණුව අඩුයි. වැලිසර රෝහල තියෙන රජයේ රෝහල ඒ වගේ මේ සහ මේ නොයෙකුත් ශාඛා තියෙනවා. නමුත් හෝමියෝපති වෛද්‍යකමේ ප්‍රචලිත වෙලා නැහැ ලංකාවේ. මේකෙන් ද තමයි හෝමියෝපති ගැන උනන්දුවක් නැත්තේ. නමුත් ලංකාවට ආසන්නම රටවල ඉන්දියාව සහ පකිස්තානයේ හෝමියෝපති වෛද්‍යකමේ සහ ඉතමම ව්‍යාප්ත වෙලා තියෙන හෝමියෝපති වෛද්‍යවරු ගොඩක් ඉන්නවා. ඉතින් මේ හෝමියෝපති ගැන කතා කරාම අතුරු ආබාධයක් නැතුව රෝගයක් ස්ථීරවම සුව කරගන්න පුළුවන්. ඒකයි තියෙන විශේෂත්වය. අනිත් එක අපි ආතරයිටිස් ගැන කතා කරොත් අපි ආතරයිටිස් වලට බටහිර වෛද්‍ය ක්‍රමයේ දෙන්නේ වේදනාව අඩු වෙන්න. ආපු ගමන් හැම ආතරයිටිස් එකකටම සාහන එකම ඖෂධය දෙන්නේ. හෝමියෝපති වල එහෙම දෙන්න බෑ. ආතරයිටිස් රෝගයේ එක තැන ඉන්නකොට වැඩි වෙනවා නම් වෙන ඖෂධයක්. ඇවිදිනකොට වැඩි වෙනවා නම් වෙන ඖෂධයක්. එයාගේ මානසික හේතුන් හින්දා ආතරයිටිස් හැදෙනවා නම් වෙන ඖෂධයක්. අපි හෝමියෝපති ඖෂධ දෙනකොට රෝගියාගේ මානසික ස්වභාවය, කායික ස්වභාවය බලලා ඒ අනුව තමයි ඖෂධය තීරණය කරන්නේ. එහෙමගින් රෝගියාක් නිත්තාවටම සුව වෙනවා, නැවත හැදෙන්නේ නැහැ. ඒකයි අනිත් විශේෂත්වය. හොඳයි. වෛද්‍යතුමනි දැන් අපි දන්නවා දැන් ගොඩක් කරලා මේ වෛද්‍ය ක්‍රමයක් ගැන අපි තොරතුරු දැනගෙන යම් විදිහක ප්‍රතිකාරමක් ලබා ගන්න බලාපොරොත්තු වෙද්දී අපි සැරකිලිමත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම සමහරවල් කෙනෙක්ට මේ පිළිබඳ කොහොමද මේ විශ්වාසය කියන කාරණාව මූලික පදනම් කරගෙන මේ දැන් අපි දන්න බටහිර වෛද්‍ය ක්‍රමය තුළ අපි විශ්වාස කරනවා ප්‍රතිජීවක ඖෂධ නිසා යම් විදිහකින් අපිට සුවය ලබා ගන්නට පුළුවන්. ඒක නිසා ආරක්ෂාව අපිට ලැබෙනවා. ශල්ම කර්ම ක්‍රම වේදයන් තියෙනවා. ඒක නිසා මේක දියුණු ක්‍රමයක්. නමුත් අපි සඳහන් කරොත් හෝමියෝපති වෛද්‍යකමේ තියෙන වටිනාකම් කොහොමද? අපි කෙනෙකුට ආසනීප තත්ත්වයක් වැළඳුනොත් එහෙම නිට්ටාවර සුව වීම සඳහා ඒ ඖෂධවල තියෙන ප්‍රමිතිගත තත්ත්වයන් සහ ඒ ඇති වටිනාකම සහ ඒ තියෙන ගුණාත්මක භාවය කොයි පිළිබඳව කියලා අපි සඳහන් කරමු. ඔව්. සහන් බටහිර වෛද්‍යකමේ වගේම තමයි හෝමියෝපති. රෝගියා තෝරන ක්‍රමය සමානයි. මොකද ඇලෝපති මේ බටහිර රටකින්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ආ. අපි ලේ පරීක්ෂණ වාර්තා එස්රේ ඔක්කොම ඒ විදිහටම ස්කෑන් කරලා රෝගියා රෝග සොයා ගන්නවා. සොයාගත්තට පස්සේ අපි හෝමියෝපති වල කියනවා රෝගයක් ඇති වෙන්නේ ශරීරයේ ඇති ජීව ශක්තිය දුර්වල වුණාම තමයි රෝගයක් ඇති වෙන්නේ. ඒකට වයිටල් එනර්ජි එක. මේ ජීව ශක්තිය දුර්වල වූ ජීව ශක්තිය ශක්තිකරණය කරන ලද ඖෂධයක් දීමෙන් තමයි ඒක ස්ථිරව සුව කරන්න පුළුවන් කියලා. එතකොට ශක්තිකරණය කිරීම කියන්නේ ඖෂධය ගත්තාම ඖෂධයේ අපි ජුයිස් එක ගත්තාම කිව් කියන පොටෙන්සියම් අපි මද ටින්චර් කියන මව් බෙහෙත කියලා කියනවා. මව් බෙහෙත තමයි ශක්තිකරණය කරන්නේ. ශක්තිකරණය කළා අන්තිමට යනකොට ඒකේ ශක්තිකරණය කළා ඖෂධයේ තියෙන ශක්තිය පමණයි තියෙන්නේ. ඒ ඖෂධ තමයි හෝමියෝපති ඖෂධ කියලා කියන්නේ. එතකොට තමයි රෝගියාට ස්ථීරව සුව වෙන්නේ. අපි බටහිර ඖෂධ ගත්තාම ඒවල තියෙන වේදනානාශක ප්‍රතිදීවක ඖෂධ සහ ස්ටෙරොයිඩ් ඖෂධ පෙන්ඩිසලොන් වගේ කාණ්ඩයේ බෙහෙත. ඉතින් ඒවල පාලනය තියෙනවා. අපි දියවැඩිය වුණා පාලනය කරන්න පුළුවන්, ආතරයිටිස් පාලනය කරන්න පුළුවන්. නමුත් ශක්තිකරණය අච්චර න්‍යායට ගිහිල්ලා නැහැ. මානසික සිතුවිලි සහ ශක්තිකරණය රෝගයක් ඇති වෙන්නේ මේ ජීව ශක්තිය දුර්වල වීම, මේක ශක්තිකරණයල ඖෂධයක් දීමෙන් රෝගයක් ස්ථිරව සුව වෙනවා කියන්නේ නැහැ. ශෛල කර්ම පැත්තෙන් බටහිර වෛද්‍යකමේ ඉතාමත්ම සාර්ථක පැත්ත තියෙනවා. නමුත් හෝමියෝපති ඖෂධ ශෛල කර්මයක් නැතුවත් රෝග සුව කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි. දැන් සමාජය තුළදී මේ පිළිබඳව නොදන්නා කාරණා ඉතාම හොඳින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් ඔබට ලබා දෙන්න අපේ මේ වැඩසටහනේදී කතාබහේදී අපිට පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඊට අදාළව ඡායාරූප කීපයක්ත් තියෙනවා. ඒ ඡායාරූප නරඹන ගමන්ම අපි අපේ කතාබහට යොමු වෙන්න සූදානම් වෙනවා. අපි ඒ ඡායාරූප බලන්න වෙලාව වෙන් කරගන්න ගමන් ඔබතුමාගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ යම් කිසි විදියක අතුරු ආබාධයක් අපිට ඇති වෙන්න පුළුවන්ද? අපි කලින් කතා කරා වගේම සමාජයේදී මේ වෛද්‍ය ක්‍රමයේ ආරම්භය සොයා ගැනීම පවත්වාගෙන යාම සහ මේක තමන්ගේ ජීවිතේ නිරෝගීභාවයට එකතු කරගැනීමේ අඩු පිරිසක් ඉන්න නිසාම උනන්දුවක් තිබුණත් කෙනෙකුට පුංචි කුකුසක් සැකයක් ඇති වෙන්න පුළුවන් නේද? යම් කිසි විදියක අතුරු ආබාධයක් තියෙන්න පුළුවන්ද කියලා. ඔව් සිතාර, ඔබ ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. රෝගිනුත් මගෙන් අහනවා මේ හෝමියෝපති ඖෂධවල අතුරු ආබාධ තියෙනවද කියලා. ලෝකයේ තියෙන අතුරු ආබාධ නැතිම වෛද්‍යකමේ තමයි හෝමියෝපති කියන්නේ. බටහිර වෛද්‍යවරයෙක් මෛත්‍රික කියනවා නම් ඒ වෛද්‍යවරයා අතුරු ආබාධ හෝමියෝපති වල තියෙනවා කියලා මම ඒකට
මේ මුදල් මේ ක්‍රියාවක් උනා දෙන්න කැමති හෝමියෝපතිල අතුරු ආබාධ පෙන්වන්න බටහිර වෛද්‍යවරයා පෙන්වන්න බටහිර වෛද්‍යවරයාගේ අතුරු ආබාධ මම පෙන්වනවා තියෙනවා කියලා. පැරසිටමෝල් පෙත්ති නම් පෙන්ඩිසලොන් පෙත්ත දක්වා හැම එකම අතුරු ආබාධ තියෙනවා. හෝමියෝපති ඖෂධ ශක්තිකරණය කරන ලද ඖෂධ. බෙහෙතක් නැහැ, ශක්තිය තියෙන්නේ. ඒකෙන් අතුරු ආබාධ ඇතිවන්නේම නැහැ ඇඟට. හොඳයි, අපි දැන් ඡායාරූප සූදානම් කරලා තියෙන මේ ඡායාරූප බලන ගමන් අපි කතා බහ කරන්න සූදානම්. හොඳයි, අපි මේ දකින්න ඡායාරූප වලට අදාළව කතා කරොත් වෛද්‍යතුමනි, මේම රෝගියා මුලින්ම ආවේ හිසකෙස් වර්ධනය කරගන්න. හිසකෙස් වර්ධනය කරගන්න මුල්ම ආපු අවස්ථාව තමයි ඔය මේ හෝමියෝපති ඖෂධ මම ලබලා දුන්නා. ඒ වගේම චීන කටු චිකිත්සා ප්‍රතිකාර කරා. මේ 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 රෝගියාට බටහිර වෛද්‍යරු කියලා තිබුණා කවදාකවත් හොන්නේ ගන්න බෑ කියලා. සැපර කීපයක් දෙන වෛද්‍යතුමනි, අපි වෙලාව දැනගෙන නැවත කතා බහට යමු. NSB සහ SLT මොබිටෙල් සමග ඉදිරි කරන්න NSB iSaver Mcash හරහා ඔබේ ගින්වට තැන්පතු එසැනි. නැවතත් ඔබට අවස්ථාව වෛද්‍යතුමනි. ඔව්, මේ තරුණියට හිසකෙස් වර්ධනය කරගන්න බෑ කියන මතය තමයි හිටියේ. ඊට පස්සේ මම ගාවට ආවා. මම ඊට පස්සේ හෝමියෝපති ඖෂධ දීමෙන් මම තීරුම් ගත්තා යාගේ ජීව සත්‍ය දුර්වල වීම තියෙන්නේ. චීන කටු චිකිත්සාව කරන ගම හෝමියෝපති ඖෂධ දුන්නා. ඊට පස්සේ ඔතන ඡායාරූපයක් ඇති මාස දෙකකින් පස්සේ කොණ්ඩේ ටික ටික වැවෙන ආකාරය, ඊට පස්සේ ඔතන ඇති මාස 3කින් පස්සේ තවත් කොණ්ඩේ වැවෙන ආකාරය, මේ ඒ වගේ මාස 6කින් පස්සේ හොඳට කොණ්ඩේ වැවිලා තියෙන ආකාරය ක්‍රමක්‍රමයෙන් වැවෙන අයුරු ඔය ඡායාරූප වලින් පෙන්නන්න පුළුවන්. මේ තරුණිය දැන් හොඳට කොණ්ඩෙ වැවිලා තිනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා ඒ වගේ ආතරයිටිස් රෝගය සම්බන්ධව ගත්තත්, දියවැඩියාව ගත්තත්, ඇඟ තරබාරුකම ගත්තත්, මේ හයිසකෙස් වර්ධනය ගත්තත්, ජීවශක්තියේ දුර්වලතාවයෙන් හින්ද ඇතිවන රෝග ජීවශක්තිය ශක්තිකරන ලද ඖෂධ හෝමියෝපති ඖෂධ මගින් සාර්ථකව සුව කරන්න පුළුවන් කියන බව ප්‍රණැලා තියෙනවා. මා විසින්ම තියෙන පරීක්ෂණ ගොඩාක් තියෙනවා. ඇත්තටම සාර්ථකයි හෝමියෝපති ඖෂධ ගැනීම. ඔව් වෛද්‍යවරයා, දැන් ඒක උඩ අපි සඳහන් කරමු. දැන් වෛද්‍යවරයා සඳහන් කළා මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන වටිනාකම් පිළිබඳව. ඒ වගේම තමයි මේ චීන කටු වෛද්‍ය ක්‍රමයත් මේ සඳහා ඔබ උපයෝගී කරගන්නවද? සහ ඒ දෙක අතර තියෙන සහසම්බන්ධය සහ එහිින්ද ලැබෙන ප්‍රතිදායිතාව පිළිබඳව අපි කතා කරමු. ඔව් ශාන්, මම චීන කටු චිකිත්සා මුලින්ම චීනයේ බීජින් විශ්වවිද්‍යාලයෙන් ගෙන ගත්තේ. ඊට පස්සේ මම කළුබල රෝහලේ කටු චිකිත්සක වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරා. ඒ කළුබල රෝහලේ කටු චිකිත්සක වෛද්‍ය ප්‍රධානත්වය දැරුවේ මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහත්මයා. එතුමාගේ වෛද්‍ය සායනය 2006 වෙනකන් හිටියා. එතුමා 1968 තමයි මේ කළුබල රෝහලේ සායනය ආරම්භ කරේ. ඉතින් එතුමාත් හෝමියෝපති ඖෂධ පාවිච්චි කරේ. ඖෂධ පාවිච්චි කරන ගමන් රෝගීන්ට කටු චිකිත්සා ප්‍රතිකාර කරේ කළුබල රෝහලේ. එතුමා බටහිර වෛද්‍යවරයෙක්, විශේෂඥ බටහිර වෛද්‍යවරයෙක්. එතුමාත් පිළිගත්තේ නැහැ බටහිර වෛද්‍යකම අන්තිමට. මේ චීනයේ කියන්නේ, චීන කටු චිකිත්සාවේ කියන්නේ ජීවශක්තිය දුර්වල වීමෙන් තමයි රෝගය ඇති වෙන්නේ කියලා. ඉතින් චීනයේ ගත්තාම ලෝක ජනගහනයේ 1/3 ඉන්න රට. එතකොට චීනයේ ප්‍රධාන වෛද්‍යකම මේ චීන කටු චිකිත්සාව. බටහිර වෛද්‍යකමත් එක්ක තරඟෙට යනවා. රෝහල්වල, ප්‍රධාන රෝහල්වල කටු චිකිත්සා සායන හැම රෝහලකම තියෙනවා. TCM traditional Chinese medicine දෙනවා. ඉතින් මේවත් එක්ක අතුරු ආබාධ නැතුව රෝග සුව කරනවා. මේ හෝමියෝපති ගත්තාම වැඩිපුරම තියෙන්නේ සාක ඖෂධ, ශක්තිකරණය කරන ලද ඖෂධ. ඒ වගේම සුභාධර්මයෙන් ලබා ගන්න ඖෂධ, අතුරු ආබාධ නැතිවයි ඖෂධ. මේ වලින් රෝග ස්ථිරම සුව කරන්න පුළුවන් බව මුළු ලෝකෙම දැන් පිළි අරගෙන තියෙනවා. හොඳයි, දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයක් එක්කම ඊට සමගාමීව සමාන්තරව චීන කටු ප්‍රතිකාරය සිදු කිරීමේ මේ අතර අන්තර් සම්බන්ධයක් සොයාගෙන තියෙනවාද වෛද්‍ය පරීක්ෂණ හරහා? සහ මේ චීන කටු ප්‍රතිකාරයට කෙනෙක් යොමු වෙන්න කැමති වුණත් මුචි බයක් තියෙන්න පුළුවන් නේද වෛද්‍යවරුනි, මේකේ අතුරු ආබාධයක් පසු කාලීනව එන්න පුළුවන්ද අපිට කියන කාරණේ? ඒ සඳහා අපිට දෙන්න පුළුවන් ඉතාම සාර්ථක පිළිතුරු කුමක්ද? ඔව් සිසාරා, ඔබ කිව්වා වගේ කටු චිකිත්සාව කරන්න බයයි මේ චීන කටු ගන්නකොට හිතෙනවා කියලා. ඔව්, ඒක තමයි ප්‍රධාන කට්ටිය දන්නවා. මේ තරබාරුකම එහෙම අඩු කරගන්න කටු චිකිත්සාව සාර්ථකව පුළුවන්, කොණ්ඩෙට පුළුවන්, ආතරයිටිස් හනිබු කරගන්න පුළුවන් හෝමියෝපතිත් එක්ක ගියාම. ඉතින් මේ යොමු වෙන්න බයයි, මගේ රෝහලටත් එන්න බයයි, මේ අතුරු ආබාධ තියෙනවා, කැටු ගැහුවාම රිදෙනවා, වේදනාවක් තියෙනවා. ඉතින් අපි කටු චීන කටු ගත්තාම ඉන්ජෙක්ෂන් කටු වගේ නෙවෙයි, ඉතාමම සියුම් කටු විශේෂයක් පාවිච්චි කරන්නේ. ඒවා නිලස්ථාන වලට කටු ගහන්නේ. ඒක කටු ප්‍රවේශ කිරීමේදී ඉතාමම සියුම් වේදනාවක් ඇති වුණා, ප්‍රවේශ කිරීමෙන් පස්සේ කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අනිත් දේ තමයි අතු රුධිර
දේති ආශිත රෝගාබාධ වලින් වැළකීම සඳහා වරක් භාවිතා කරන කටුතිසාරා නැවත තව රෝගියෙකුට ලබා දෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ආසාදිත රෝග ඇතිවන්නේත් නැහැ. ඒකෙන්ද කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. අතුරු ආබාධ ඇතිවන්නේම නැහැ කටු චිකිත්සාවෙන්. හෝමියෝපති ඖෂධ පාවිච්චිය ඉතාමත්ම ලේසියි. දිය වෙන්න අරින්නේ දිවට පැණි රසය ඖෂධ ඒවා අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඒකෙන්ද මේ ගත්තාම මේ වෛකල්පිත වෛද්‍ය ක්‍රම දෙක ප්‍රධාන වශයෙන්ම අපිට රෝග සුව කිරීම සඳහා භාවිත කරන්න පුළුවන්. හොඳයි. වෛද්‍යතුමනි දැන් බටහිර වෛද්‍ය ක්‍රමයක් එක්කම ඉතාම දීර්ඝ කාලීනව තමන්ගේ රෝගයන් පාලනය කරගන්න ප්‍රතිකාර ලබා ගන්න පිරිසක් වුණත් මේ කතාබහෙන් පසු යොමු වෙන්න පුළුවන් මේ සඳහා මේ ප්‍රතිකර්ම දෙකම කෙනෙකුට එකවර කරගෙන යන්න පුළුවන්ද? එහිදී ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? ඔව්, ඇත්තටම සාරා මේ මම පරීක්ෂා කරලා බලනවා මෙයාට හෝමියෝපති ඖෂධ දීම පමණක් ප්‍රමාණවත්ද කියලා. එහෙම ප්‍රමාණවත් නම් හෝමියෝපති ඖෂධ පමණයි දෙන්නේ. කටු චිකිත්සාව කරන්න අවශ්‍ය රෝගීන් ඉන්නවා, විශේෂයෙන් සීසකෙස් ආශ්‍රිත ගැටලු තරබාරුකම, ආතරයිටිස් වගේ සමහරක් අයගේ කාටිලේජ් ගොඩක් ගෙවිච්ච අවස්ථා තියෙනවා. දැන් සමහර මේ රෝගීන්ගේ ධනේශයේ ධනිස් පොල්කට දාන්නේ කියලා නිර්ණය කරපු අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවලදී අපිට කටු චිකිත්සාවක් කරන්න වෙනවා. ඒකම හෝමියෝපති ඖෂධ දෙන්න වෙනවා. එතකොට මේ ඒ ප්‍රතිකාර දෙකම ඒ රෝගියාගේ සහනය සඳහා දෙන්න වෙනවා. සමහර විට සමහර වෙලාවට අපිට හෝමියෝපති ඖෂධ වලින් පමණක් ඒ රෝගිය සුව කරන්න හැකියාවක් තියෙනවා නම් හෝමියෝපති ඖෂධ විතරයි සාර ඒ රෝගියාට අපි ලබා දෙන්නේ. හොඳයි. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය භාවිතයට ගන්න බැරි මේ ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න බැරි රෝගීන් එහෙම හඳුනාගෙන තිබෙනද මෙන්න මේ රෝග තත්ත්වයන් මෙන්න මේ ශරීරයේ මේ සිදුවන වෙනස්කම් නිසා මේ පුද්ගලයාට මේ ප්‍රතික්‍රමය යොදා ගන්න බෑ කියලා සාගැනීමක් තියෙනවද තවම? නැති සාරා හෝමියෝපති ඖෂධ කුඩාම ළමයාගේ ඉඳන් මහල්ලා දක්වා ගර්භණී කාන්තාවන්ට ඕනම රෝගයකට ඕන රෝගයකට අතුරු ආබාධයක් නැතුව රෝග සුව කරන්න ලබලා දෙන්න පුළුවන්. ඒකින්ද කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ සෙම් රෝග ඇදුම පීනස ගත්තාම නිට්ටවරම සුව කරන්න පුළුවන්. මම වගේ කීමෙන් කියනවා. ඒ වගේම ආතරයිටිස් මේ කාටිලේජ් වර්ධනය කරගන්න හෝමියෝපති ඖෂධ වලින් පුළුවන්. ඒක පිළිබඳව මේ ලාංකේය ජනතාව දැනුවත් නැහැ. ඉන්දියාවේ කල්කටා ගත්තාම දිල්ලි ගත්තාම ඒ විශේෂයෙන් ඒවා ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රමේ දෙකට වගේ ඉන්නේ. ආයුර්වේද තුනට වගේ ඉන්නේ. ලංකාව ගත්තාම ලංකාවේ මිනිස්සු දැනුවත් නැහැ හෝමියෝපති වෛද්‍යවරු නැහැ. වෛද්‍යවරු 300කටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඉතින් ඒකෙන් හින්දා මේ තමයි මේ පොඩි පසුබෑමක් තියෙන්නේ. අනිත් වෛද්‍ය ක්‍රම ගත්තාම මේ වෛද්‍යවරු 50,000 60,000 ඒ වගේ සංඛ්‍යාවල් වලින් ගත්තාම ගුණාත්මකයක් තියෙනවා. හෝමියෝපති වෛද්‍යවරු නැහැ. වෙන තැනක යොමු වෙන තැනක් නැහැ. අනිත් එක රෝගින්ට විශ්වාසයක් නැහැ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන කටු චිකිත්සාව ගැන. ඒකින්ද යොමු වෙන්නේ නැහැ. නමුත් වරක් යොමු වෙලා බලන්න කියලා මම යෝජනා කරනවා. හොඳයි. එහෙම විශ්වාසනීය ලෙස අපි ඔබට කියන්න පුළුවන් ස්ථානයක් තමයි මෙතුමා ප්‍රතිකාර කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන. අපි ඒ පිළිබඳව ඔබට මතක් කරන්න. බුද්ධික විතාචී රෝහල මහරගම ඔබට පුළුවන් අපේ වෛද්‍යතුමාව මුණ ගැහෙන්න කතා කරන්න මෙන්න මේ දුරකථන අංක වලට 0112 846 901 0112 846 901 එහෙම නැත්නම් 0114 931 48 බිඳුව කියන දුරකථන අංක වලට කතා කරන්න පුළුවන් ඒ මහරගම රෝහලේ දුරකථන අංකය. එහෙම නැත්නම් වේයන්ගොඩට තවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රෝහලක් පිහිටා තිබෙනවා. ලියාගන්න මෙන්න මේ දුරකථන අංක 0133 22 88 0 60 0133 22 88 0 60 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන් වේයන්ගොඩ රෝහලේදී ප්‍රතිකාර ලබා ගන්නවා නම් අපි මේ ස්ථාන දෙකේම ලිපිනයන් සඳහන් කිරීමට ඉතාම උචිතයි කියලා විශ්වාස කරන නිසා මම කැමති ඔබතුමා ඒ මාර්ගයේ හෝ ලිපිනයේ සඳහන් කරනවා නම්. ඔව්, මහරගම රෝහල පිටාල තියෙන්නේ වත්තිගෙදර පාරේ මහරගම නගරයේම නම්බර 182 9 නිට්ටඹ පාර වේයන්ගොඩ තමයි වේයන්ගොඩ තියෙන්නේ. නම්බර 38 එන්න එක වත්තිගෙදර පාර මහරගම තමයි මහරගම ලිපිනේ වෙන්නේ. දුරකථන අංකය 0112 846 901. හොඳයි. මේ ස්ථාන දෙකේදීම ඔබට ඉතාම විශ්වාසවන්ත ලෙස ඕනම රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කියන කාරණේ අපි සඳහන් කරනවා.
ගේ.